ආයුබෝවන් හැමෝටම. එහෙනම් අදත් නිලමේ ඔයාලට අලුත්ම කතාවක් කියන්න අරන් ආවා. ඩෙන්ගු හැමෝම නම කිව්වම බය වෙනවා. නමුත් පුංචි බෝතල් කෑල්ලකින් පොඩි උපකරණයක් හදලා මේ ඩෙන්ගු ප්‍රශ්න විසඳන්න පුළුවන්. විශේෂම දේ මුළු ලංකාවේම තියෙන ඩෙන්ගු ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඇත්තටම ඩෙන්ගු වලට බය වුණානේ. අපි අන්නේ උපකරණය හදපු වෛද්‍යවරයෙක් හොයාගෙන ආවා. විශේෂම දේ ඒ වෛද්‍යවරයා ඩෙන්ගු මදුරුව වගා කරනවා. අපි යමු ඒක ඇත්ත කතාව මොකද්ද කියලා බලන්න. මොකද්ද මේ ඩෙන්ගු වල කතාව කියලා. එහෙනම් යන කලින් මතක් කරන නිල්වේ channel එක subscribe කරලා නැත්නම් තාමත් ඔයාලා subscribe කරන්න පල්ලෙහා තියෙන රතු පාට බටන් එක click කරලා. එන්න අපි බලමු මොකද්ද මේ ඇත්තට මේකේ කතාව මොකද්ද කියලා. හරි. එහෙනම් මෙන්න මේ තමයි අපි මේ කතා කරන්න යන උපකරණය. අවුරුදු දෙකකින් අපේ ලංකාවේම ඩෙන්ගු අයින් කරලා දාන්න පුළුවන් පුංචි ගැජට් එක. ඇත්තටම ඔයාලට මේක දැක්කම හිතන්න පුළුවන් මොකද්ද මේ පොඩි බෝතල් ප්ලාස්ටික් බෝතල් කෑල්ලකට මේ මොකද්ද එකක් හයි කරලා මොකද්ද මේක කියලා. ඇත්තටම මේකේ තියෙන විශේෂත්වයක් මේ උපකරණයේ තියෙන ලොකු කතාවක්. ඉතින් මේ උපකරණය ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ උපකරණය නිර්මාණය කරපු වෛද්‍යතුමා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය මංගල පුෂ්පකුමාර වෛද්‍යතුමා. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. ඉස්සෙල්ලාම ඩොක්ටර් මට මේ දැන් දැනගන්න ඕනේ මේක දැක්කම මේ චූටි උපකරණයක්. උපකරණයක් කියන්නේ හැමෝම දැකගම කියන්නේ පොඩි ප්ලාස්ටික් බෝතල් කෑල්ලක් කපලා මොකද්ද මේ කරලා තියෙන්නේ. ඇත්තටම මේක විශේෂත්වයක් තියෙනවා ඔබතුමා අපිට කියපු විදිහට. මේකේ ඇත්තටම විශේෂත්වය මොකද්ද කියලා අපි කට්ටියට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. මේකේ විශේෂත්වය තමයි මේකට අපි يعني මම සහ ඉංජිනේරු ගාමිණී චන්ද්‍රසේකර මහත්මයා අවුරුදු ගාණක් කරපු පරීක්ෂණවල ප්‍රතිපත්තියක් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මදුරුවාට බිත්තර දාලා බිත්තර අපේ ඇස් පෙනෙන මානේ ඌට වැඩිවීමට සලස්සලා එයින් බිහි වෙන මදුරුවත් අපේ උගුල තුලම රඳවාගෙන ඒකට මදුරුවාට ඉගිරිලා යන්න බැරි වෙන්න සලස්වන ඇටවුමක් මගින් ඊළඟ પરම්පරාව මදුරුවාගේ ඊළඟ પરම්පරාව බිහිවීම එහෙම නැත්නම් පරිසරයට මුදා හැරීම වළක්වන උපකරණයක්. මේක ඊටාම සරල ඉවත දාන ප්ලාස්ටික් බෝතල් වලින් අපේ පරිසරයේ ඕනතරම් ප්ලාස්ටික් බෝතල් ඉවත දාන ප්ලාස්ටික් බෝතල් වලින් ඕනම කුඩාම ළමයෙකුට පවා නිර්මාණය කරගන්න පුළුවන් විදිහට තමයි අපි මේක හදලා තියෙන්නේ. කිසිම ව්‍යාපාරික අරමුණකින් තොරව ලංකාවේ ඩෙන්ගු තුරන් කිරීම සඳහාම අදපු උපකරණයක්. එතකොට මේකෙදි වෙන්නේ විශේෂත්වය කියන්නේ අපි මදුරුවාට අපි මේ ඇටවුම හදලා තිබ්බහම මේකට ඇවිල්ලා ජලයේ තියලා තියෙනවා ඌට විශ්වාසවන්ත පරිසරයක් අපි ගොඩනගලා දීලා තිනවා මදුරුවාට. එතන මදුරුවා ඇවිල්ලා මේ net එක උඩ මට්ටමට එනකම් වතුර තියෙනවා. මදුරුවා එතන ඇවිල්ලා බිත්තර දානවා. බිත්තර දැම්මට පස්සේ අපි මේ ජලය තියෙන හින්දා දවස් දෙකක් ඇතුළත මදුරුවාගේ මදුරු කීටය බිහි වෙනවා. ඔහුගට දැක ගන්න පුළුවන් මේ ඇටවුම් දෙකේම මදුරු කීටයෝ ඉන්නවා. ඊට පස්සේ දවස් දෙකකින් බිහිවෙච්ච කීටයගෙන් තව දවස් දෙක තුනක් විතර යනකොට ඌ පිලවෙ බවට පත් වෙනවා. විතරේ කීටය කීටයගෙන් පිලව බව. පිල අවස්ථාවත් මේ ඇටවුම් දෙකේම දකින්න පුළුවන් වෙනවා. පිලව තව දවස් 4ක් 5ක් යනකොට මදුරුව බවට පත් වෙනවා. හැබැයි මදුරුව වෙලාවට උට ඉගිලලා යන්න ඉගිලෙන්න හදනවා. ඉගිලෙන්න බෑ මොකද net එක ගාවට වෙනකම් වතුර පිරලා තියෙන්නේ. ඒ හින්දා මදුරුව මේක ඇතුළම උගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්නවා. ඊළඟ પરම්පරාව එහෙම වැලකෙලා යනවා. හැබැයි අර බිත්තර දාපු මදුරුව ඉගිලලා ගිහිල්ලා තව තැනක බිත්තර දානවා. එයාගේ ජීවිත කාලය සාමාන්‍යයෙන් සති 4ක් 6ක් විතර. එහෙම වෙලා ඉතින් ඌ අයින් වෙලා යනවා. එතකොට ඒක තමයි මේකේ විශේෂත්වය. එතකොට ડોක්ටර් දැන් මේක ඇත්තටම අපිට පේනවා සරල උපකරණයක්. සරල උපකරණයක් ලේසියෙන් හදා ගන්න පුළුවන් එකක්. දැන් ඔබතුමා වගකීමක් දෙනවා මේක මේ වගේ දෙයක් කරොත් ඇත්තටම ඩෙන්ගු පාලනය කරගන්න පුළුවන්. ඩෙන්ගු කියන්නේ අනිත් මදුරුවෝ කියන මදුරුවෝ පාලනය කරගන්න පුළුවන්. එතකොට ડોක්ටර් අපි මේ වගේ පොඩි උපකරණයක් හදලා මේ උපකරණය හදලා ගෙවත් එක අපි හිතමු තියාගන්නවා. එතකොට ඒක කොහොමද ස්ථානගත කරන්න ඕනේ? ගේ ඇතුලේද ගේ එළියේද කොහොමද ඒ වැඩ පිළිවෙල කරගන්න ඕනේ? මේක සෑම නිවසකම ඇතුළක එක තට්ටුවක් ගත්තොත් ඒ තට්ටුවට වර්ග මීටර 500කට විතර වර්ග අඩි 500කට විතර මේ වගේ එකක් විතර ඕන. ඒ වගේ තට්ටු දෙක තුනක් තියෙනවා නම් හැම තට්ටුවකම තියන්න ඕනේ. මොකද අපිට හිතන්න බෑ මදුරුව හදිසියක් වෙලා ඌ පල්ලෙහාට ඇවිල්ලා බිත්තර දායි ඒ කියලා. ඒතර හැම තට්ටුවකම තියන්නත් ඕන නිවසෙත්.
නිවස ඇතුලේ වැඩි වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද සමහර මදුරෝ ඉන්නවා නිවස ඇතුලේම ජීවත් වෙන කට්ටිය ඉන්නවා. ජීවන චක්‍රයම සම්පූර්ණ කරගන්න අපි අවස්ථාවන් ලබා දීලා තිබ්බොත් එහෙම. එතකොට ඒ වගේම තමයි නිවසින් බාහිරව ගත්තොත් එහෙම බාහිරව පර්චස් 20කට විතර එක ගානේ ඇති. එතකොට පර්චස් 20කට එකක් විතර තියන්න ඕන අවුව වැටෙන තැන් නැතුව. මොකද අවුව වැටෙන තැනක තියලා හරියන්නේ නැහැ ගහක් අස්සේ. මොකද මදුරුවා කැමති වැඩියෙන් පිටර දාන අඳුරු සහිත පරිසරවලට තමයි ඌ වැඩියෙන් යොමු වෙන්නේ. ඒතොර අපි තියන්න ඕන මේ වගේ අනික් දෙක තමයි අවුවට මේක මේ වුණොත් ජලයේ ටික වාෂ්ප වෙලා මේක හිඳෙනවනේ. ඉතින් ඒකත් අවම කරගන්න පුළුවන් වෙන අපිට සාමාන්‍යයෙන් අඳුරු සෙවණලි සහිත එහෙම නැත්නම් පොඩි කොළයකින් වහලා හරි අන්න ඒ වගේ තැනක අපිට මේක තියන්න පුළුවන්. එහෙම තිබ්බහම ඔබතුමා කියපු ප්‍රශ්නෙට මේක හරි එනවා. එතකොට ડોක්ටර් දැන් අපි අපේ ගෙවත්තාවට මේ වගේ තියෙන ඇත්තරම ඒක ප්‍රායෝගික වෙන්න අපි මොනවද කරන්න ඕනේ? දැන් අපි විතරක් කරලා මදි වෙයි නේද? මදි අනිවාර්යෙන්ම. මොකද හේතුව මදුරුවා දැන් හොයාගෙන තියෙනවා මීටර් 500ක් විතර යනකම් පියාඹන්න පුළුවන් කියලා. ඌ එතකොට අපි ගෙදරින් කරා කියපුවාම මදුරුව ටිකක් අඩු වෙනවා. හැබැයි ප්‍රතිඵලය අපිට හරියට භුක්ති විඳින්න හම්බෙන්නේ නැහැ. මේක කරනකොට ඉතින් අපි වහගෙම කරනවා වගේ අල්ලපු ගෙදර කට්ටියක් ගන්නවනේ. එහා පැත්තේ ගෙදර කට්ටියක් ගන්නවනේ. එතකොට ඒ අඩුම ගානේ වර්ග කිලෝමීටරයකවත් කට්ටිය කරොත්, කියන්නේ උදාහරණයකට ග්‍රාම සේවා වසමකවත් කරොත් හොඳ පැහැදිලි ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන් මේක මගේ. එතකොට ඔබතුමා වැදගත්ම කාරණේ තමයි මේක කරන්න හොඳම කාලේ තමයි වැස්ස අඩු කාලේ. වැස්ස අඩු කාලේ තමයි මේක හොඳම අපිට පටන් ගන්න. එතකොට ඔබතුමා කියන විදිහට දැන් මේක ලොකු අපසරියක කරනවා නම් සෑහෙන ලොකු ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. එතකොට දැන් මදුරුවෙක්ගේ ජීවිත කාලය සති 6ක් කියලා ඔබ කිව්වා. එතකොට අපි හිතමු මේ වගේ දෙයක් අපිට ඇත්තම නිවසේදී කරගන්න පුළුවන් පොඩි දෙයක් කියන. අපි මේ කතා කරන්නේ අපේ ලංකාවේ ලොකු ගැටලුවකට මුහුණ දෙන දරුණු ගණයේ ගැටලුවක් ගැන මේ අපි කතා කරන්නේ ඩෙංගු උදුර ගැන. එතකොට ડોක්ටර් කියන විදිහට අපිට මේක පොඩි දෙයක් හදා ගන්න පුළුවන්. ඇත්තටම ඔයිට වඩා මිනිස්සු සල්ලි වියදම් කරලා දෙන ඇත්තට මේකට සල්ලි වියදම් වෙන්නේ නැහැ. මේක කරලා අපි මේ දේ මුළු ලංකාවෙම ව්‍යාප්ත වුණොත් අපිට ඇත්තටම කොච්චර කාලෙකින් ඩෙංගු කියන එක නැති කර ගන්න පුළුවන් වේද? මම කියන්නේ අපි හිතාගත්තොත් මේක හරියට නිවැරදිව සෑම තැනම ක්‍රියාත්මක කර ගන්න පුළුවන් වුණොත් වසරක් තුලදී අනිවාර්යයෙන්ම 90%ක සීමාවකට නැති කරන්න පුළුවන්. ඉදිරි වසර තුලදී ඒ විදිහටම ක්‍රියාත්මක කරොත් ඩෙංගු සහ මුලින්ම, ඒ කියන්නේ වසර දෙකක් අවසානයේදී සහ මුලින්ම ලංකාවෙන් තුරන් කර ගන්න පුළුවන් වෙනවා. කවුරු හරි මදුරුව වගා කරලා පරිසරයට එකතු කරේ නැත්නම්. නะ අනිවාර්යයෙන් මට කියන්න පුළුවන් අපිට ඒතර වසර දෙකක් තුලදී ඩෙංගු තුරන් කර ගන්න පුළුවන් මේ වැඩසටහන නිසියාකාරයෙන් ක්‍රියාත්මක වුණොත්. අපි මේ කතා කරන්නේ මම අර කලින් කිව්වා වගේ ලංකාවේ තියෙන දරුණු මාතෘකාවක් ඩෙංගු. එතකොට වෛද්‍යතුමන් මේ විද්‍යාත්මක පරීක්ෂණ කරලා ඔබතුමාගේ විදිහට ඔබතුමා මේ රිසර්ච් එකක් කරලා මේ සම්බන්ධයෙන් මේ කියන්නේ මෙන්න මේ පුංචි දේ අපි මහන්සි වෙලා අපි මේ පුංචි දෙයින් අපි අවුරුදු ගාණක් තිස්සේ ඔයාලා දැකලා ඇති මදුරුවන්ට දුම් ගහනවා. එතකොට වසරකට සෑහෙන ප්‍රමාණයක් ඩෙංගු වැල දෙනවා. ඒ වගේම ඩෙංගු වලට අමතරව තවත් මැලේරියා වගේ තවත් බරවා වගේ තවත් මේ මදුරුවන්ගෙන් මේ මදුරෝ නිසා ඇතිවෙන ලෙඩ තියෙනවා. ඉතින් ඒ වගේ දරුණු දේවල් වලට අපි මුහුණ දෙනවා නේද? වෛද්‍යතුමන් මේ කියන මේ පුංචි උපකරණයෙන් අවුරුදු දෙකකින් ඩෙංගු විතරක් නෙමෙයිනේ ඈ වෛද්‍යතුමනි මේක අනිත් ඒවත් බොහෝ වෙලාවට මුත්‍ර දාන්න ඉඩ තියෙනවා. මොකද ඒ ගැන කියන්න ටිකක් අමාරු. සමහර මදුරුවෝ ඉන්නවා අපිරිසුදු ජලයේ මුත්‍ර දාන්න. හැබැයි අපි මෙතනද ඩෙංගු වලටම විශේෂයෙන් මෙතන පිරිසුදු ජලයේ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට ඒ කට්ටිය මේකේ දායිද නැද්ද කියන එක ගැන 100%ක් කියන්න බෑ. හැබැයි පරිසරයේ පිරිසුදු නම් උන්ට ජලය නම් මුත්‍ර දාන්න ඕන. වෙන කොහෙවත් අපි එහෙම අවස්ථාවක් උදා කරලා නැත්නම් ඒ කට්ටිය එම මදුරුවනුත් මෙහි විත්‍රදායි කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි ඒක මට 100%ක් ඒක ගැන කියන්න අමාරුයි. කෙසේ වෙතත් ඩෙංගු නම් අවුරුදු දෙකකින් අපි මෙච්චර කාලයක් මේ දරුණුවට සෑහෙන පීඩා වින්දා අපි මිනිස්සු අවුරුදු දෙකකින් සම්පූර්ණයෙන්ම ඩෙංගු සහ මුලින් ලංකාවෙන් තුරන් කරලා දාන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම මේ උපකරණය හදාගන්නේ කොහොමද කියලා අපි වෛද්‍යතුමා එක හදලා පෙන්නයි අපිට. ડોක්ටර් අපිට පොඩ්ඩක් මේක කරන්නේ කොහොමද, මොනවද මේ අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා පොඩ්ඩක් අපිට කියන්නකෝ. මේකට ඕන මේ හිල් නැති, දිරපු නැති සාමාන්‍ය මදුරු net කැවැල්ලක්. කතුරක්, ඇණයක් හරි මේ වගේ හොඳට උල තියෙන පොඩි ආයුධයක්. ඒ වගේම ඉවත දාන මෙන්න මේ සීමාව
එකම ගානට නිකන් මේ වගේ හැඩ නැති එකම ගානට තියෙන බෝතල්. බෝතලේ ප්‍රමාණය ලොකු වෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්, මීට වඩා පොඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. පිහියක්, ස්ටෙප්ලර් එකක්, මේකට දාන්න වතුර, මෙච්චරයි ඕන දේවල්. එහෙනම් අපි ලෑස්ති වෙන්නේ උපකරණය හදාගන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්න. අපි එතකොට මේ බෝතලේ අරගෙන යට ඉඳන් අඟල් දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන් බෝතලේ ආකාරයට. සාමාන්‍යයෙන් මම ගන්න යන්නේ දැන් මේ අවස්ථාවේදී නම් මෙන්න මෙම මේ සීමාවෙන් බෝතලේ කපා ගන්නවා. රවුමට ගානට මේ විදිහට බෝතලේ කපනවා. අතනඩොට් එක බෝතලේ වර්ගය වැදගත් තන්නේ නෑ, අර සීමාව එක දිගට යනවා. මෙතන ඉතින් මදුරුවා ඉතින් මේ කියනවනේ මොකේද මේ රඹුටන් ලිල්ලෙත් බිත්තර දාන්න පුළුවන් කියලා. ඉතින් අපිට එතකොට බෝතලේ ප්‍රමාණය වැදගත් වෙන්නේ නෑ. ඔව්. ඒ ඉතින් බෝතලේ පොඩි වෙන්න පුළුවන්, ලොකු වෙන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නෑ. අර සීමාව එක විදියට තියෙන එක තමයි ඕන. ඔව්. ඊට පස්සේ අපි මේ කපාගත් එකේ ඉඳන් මෙතන අඟල් 3 කාලක් විතර උඩින් මේකෙන් ආයෙ පටියක් කපා ගන්නවා. පිහියෙන් පොඩ්ඩක් කපන්න ඕන, නැත්නම් කතුර දා ගන්න අමාරුයි. ඊට පස්සේ මෙන්න මේක තමයි වැදගත්. මේ පැත්ත හරියට ලෙවල් එකම මේ ලෙවල් එකට කපලා තියා ගන්න. අඟල් 3 කාලක් වෙන්න පුළුවන්, අඟලක් වුණත් ප්‍රශ්නයක් නෑ. මේ වගේ පටියක් කපා ගන්නවා. ඊට පස්සේ අපේ මේ රවුම ගන්නවා. කපපු අඩිය අරගෙන net එකේ මේ හිල් නැති හරියක් මේක මේ උඩින් තියෙනවා. එතකොට ડોක්ටර් ඔකට මේ භාවිතා කරන ওই net එක මේ අලුත්ම net එකක් නක් හොදයි. මදුරු දැලක net කැල්ලක් ප්‍රමාණවත්ද කියලා. ඒකට කියලා කඩෙන් විශේෂම net කැල්ලක් ගන්න ඕනේ නැහැ නේ. මේ විශේෂයක් ගන්න ඕනේ නැහැ. හැබැයි දිරපු නැති එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ net කැල්ල හොඳට මේ කුණින් ඇදලා තියලා මේ රවුම තියෙනවා මේ net එක උඩින් තියලා මේ රවුමට ඇතුලෙන් මේකට ඇතුලෙන් මේ රවුම මේ net එක ඇතුලට දානවා. මේ බෝතලේ ඇතුලට ගිල්ලවනවා. ටිකක් අමාරුයි මොකද එකම size රවුම් දෙකක් හින්දා හොඳට තද වෙන්න දානවා. දැන් හදලා ඉවරනහම මේ විදිහට. හරි. ඊට පස්සේ ස්ටෙප්ලර් එක අරගෙන ආයිත් දැන් මේ net එක කරදර හින්දා මේ වටේ ටික කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ ස්ටෙප්ලර් එක අරගෙන මේ රවුම එහෙම යන හින්දා මේකට මේ වගේ කිහිප පොලකින් ස්ටෙප්ලර් එක අර රවුම එක තැනකදී පොඩ්ඩක් මේ වැදිලා එනවා. මේ ඇතුළට නැම්මක් ඉන්නවා. ඒ නැම්ම හොඳටම පොඩි කරලා පොඩ්ඩක් එතෙන්ටත් ස්ටෙප්ලර් එක ගහනවා. දැන් මේක හදලා ඉවරයි. ඊට පස්සේ මේක මේ වගේ හොඳට net එක ඇදිලා තියෙන්න ඕන. ඊට පස්සේ මම මේකේ සැකස්ම පොඩ්ඩක් පෙන්නන්නම්. මේ තියෙන එකේ හරස් කඩක්, මේ තියෙන්නේ වටේ බෝතලේ, මේ කළු පාටින් තියෙන මැද අර අපි දාපු පටිය, මේ තියෙන රතු පාටට net එක. ඒතර මේ net එකට මිලිමීටර් 2ක් විතර උඩින් වටේට සීදුරු 4-5ක් හදා ගන්න ඕන. වැඩි වතුර උතුරලා එළියට අයින් වෙන්න. දැන් මම ඊට පස්සේ මේකට වතුර පුරවනවා. වතුර පුරවපුවාම මේ වැඩි වතුර ටික මේ සීදුරු වලින් එළියට යනවා. දැන් ඒ වගේ ඒකට තමයි මේ පොඩි උල් සහිත ආයුධෙන් අත තුවාල කරගන්න නැතුව මේක මේ මෙහෙම හීල් කරනවා. මේක රත් කරලා ගින්දරෙන් රත් කරලා නම් ලේසි, මෙච්චර අමාරු නෑ. පොඩ්ඩක් රත් කරලා ඉවරලා මේ සිදුරු කරන්න පුළුවන්. මම 4ක් විතර සිදුරු කරලා ඊට පස්සේ මේක අපි තියෙන තැනට ගෙනහිල්ලා වතුර අපි පානය කරන පිරිසුදු වතුර, ක්ලෝරීන් නැත්තම් වඩාත් හොඳයි, ඒවා මේකට වක් කරනවා.
වක් කරනවා. වැක් කරපුවාම වැඩි වතුර ටික මේ අපි අර හදපු සිදුරු වලින් ඉතුරු වෙනවා. මෙච්චරයි යටව. දැන් මේක අපි කියපු විදිහට අර මේ පරිසරයේ ස්ථානගත කරන්න පුළුවන්. එතකොට ඔයාලට දැක ගන්න පුළුවන් වුණා කොහොමද මේ පුංචි නිර්මාණය කරන්න කියලා. ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා. අපිට එච්චර මහන්සියක් කියන්නේ නැහැ මේක කරන්න. එච්චර වියදමක් කියන්නේත් නැහැ. අපිට ගෙදර අහු වෙන දේවල් වලින් තමයි මේ පුංචි. ඇත්තටම ડોක්ටර් මේක මధుර උගුලක් නේද? මధుර නෙමෙයි මధుර බිත්තර උගුලක්. බිත්තර උගුලක්. මధుර අහු වෙන්නේ නැහැ නේ. මේක බිත්තරේ තමයි අපේ උගුලට අහු වෙන්නේ. කොහොම හරි මధుර වාට බිත්තර දාන්න සුදුසු පරිසරයක් හදලා තියෙනවා. එතකොට වෛද්‍යතුමනි දැන් මං අහන්න යන්නේ සරල ප්‍රශ්නයක්. ඇත්තටම හිතර නැගිච්ච ප්‍රශ්නයක්. දැන් අපේ ගෙවල් වලට කාලයකට සැරයක් එනවා ඩෙංගු චෙක් කරන්න. රජයේ නිලධාරීන් පිරිසක් ඩෙංගු තියෙනවද කියලා බලනවා. ඒ කට්ටියට දඩ ගහනවා. ඒ වගේ වැරදි දේවල් කරලා තියෙනවා නම් ඉතින් අපි මෙන්න මේ වගේ දෙයක් නිවසක හදලා තියෙනවා. එතකොට මේක ඇතුලේ කීටයෝ ඉන්නවා, පිලව් ඉන්නවා, එතකොට මදුරුවොත් ඉන්නවා. මේක දැකලා අපිට දඩ ගහයිද අපු අල්ලන්නේ? ඇත්තම දඩ ගහන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මේක මගේ රිසර්ච් හින්දා මට මොන හරි කියන්න පුළුවන්. ඒ හින්දා මේක ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍යමැතිතුමා අපේ ඒ කට්ටියගේ ආශිර්වාදේ මත හරියට අනුමැතිය ලැබිලා කරන්න ඕන වැඩසටහන. මේක මූලික අධීරයේ තියෙන්නේ. මේක ක්‍රියාත්මක කරනවා නම් ඒක සතියකමාරක වැඩ පටන් ගන්නවා නම්. එතකොට අන්න එහෙම බැලුවොත් රාජ්‍ය අනුග්‍රහය ලැබිලා ඒ නීතිමය පසුබිම හරියට වුණොත් ඇත්තටම වගකීමෙන් මෙතුමා කියන්නේ අවුරුද්දකින් හරියට වැඩ ටික් කරගෙන ගියොත් ලංකාවෙන් ඩෙංගු නැති කරලා දාන්න පුළුවන් කියලා. ඇත්තටම වෛද්‍යතුමනි ඒක කරන්නේ කොහොමද? මේක ඇත්තටම කරනවා නම් දැන් අපේ පසුගිය වැඩසටහන් වලදී ඩෙංගු තුරන් කිරීමේ වැඩසටහන් වලදී හොඳ තියෙනවා නරක තියෙනවා. ඒ වගේ වෙච්ච දුර්වලතා තියෙනවා. ඒ දුර්වලතා සියල්ලම මඟ හැරලා. ඒකට බලපවුම් විශාල හේතු කාරණා ගණනක් තියෙනවා. ඉතින් මේක කරන්න නම් ඇත්තටම වෙනමම අපි කමිටුවක් හදාගෙන බලකායක් වාගේ හදාගෙන ග්‍රාම නිලධාරී වසම් මට්ටම දක්වා පල්ලෙහාට එන ගමේ මිනිස්සුන් එකතු කරලා හදන කමිටුවක් ඕන. ඒ කමිටුව මගින් තමයි මෙම ඇටවුම් හදන හැටි, ඊට පස්සේ මේවා නඩත්තු කරන හැටි, සතියකට සැරයක් පරිසරය පිරිසිදු කරන හැටි, මේවට වතුර දානවද නැද්ද, ඒවා කියනක ඒ වගේ මොනිටරින් සිස්ටම් එකක් අපි ඩිවලොප් කරනවා. එහෙම ඊට පස්සේ තමයි මේවා හදලා පරිසරයට තියන්න පුළුවන්. අපි නැත්තම් මේවා හදලා හැමතැනම තියලා ඉවරලා කිසිම අපේ නඩත්තුවක් නැත්තම් එක්ක කුරුල්ලෙක් ඇවිල්ලා මේක හීල් කරන්න පුළුවන්, එහෙම නැත්තම් පෙරලෙන්න පුළුවන් නේද? එතකොට අපි නඩත්තුවක් වෙන්නේ නැත්තම් මේකෙන් හොඳ ප්‍රතිඵල ගන්න බෑ. ඉතින් ඒතර ජනාධිපතිතුමාගේ ආශිර්වාදයේ යටතේ අර මම කියන විදිහට ඒ සියලුම සංවිධාන ව්‍යුහයේ යටතේ තමයි මේක පටන් ගන්න ඕනේ. අපිට පුද්ගලික ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. හැබැයි රටට ප්‍රතිඵලයක් හම්බෙන්නේ නෑ තනි තනිව මේක ඉදිරියට ගෙනිච්චට. ඒතර මම පොංචි බාධා කිරීමක් කරනවා ડોක්ටර් මේ. දැන් ඇත්තරම අපි ඔන්න ඔය කමිටුවක් හදලා ඔය වැඩපිළිවෙල ඔබතුමා කියන විදිහට මේ වැඩපිළිවෙල කරන් යන්න එච්චර මහන්සියක් අවශ්‍ය වෙන්නේ නැති කියලා හිතන මොකද මේ උපකරණය පොඩි උපකරණයක් අපිට එදිනෙදා වැඩ කරන ගමන් පොඩ්ඩක් ඇහැයොමු කරන්න විතරයි තියෙන්නේ. ඒක එහෙම හරි නේද? ඔව්. මේකට ඇත්තටම වියදම කියන්නේම නැහැ. මේක මුගක් වෙලාට ගමේ ශ්‍රමය යොදාගන්නේ. ඒ වගේම තමයි රාජ්‍ය නිලධාරීන් යොදාගන්නේ වැඩි රාජකාරි අඩු පිරිසක් ඕන නායකත්වයේ දීම පමණයි. ඉතුරුව සියලු දේ අඩු වියදමින්ම ලොකු ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන් විදිහට තමයි මම සාපේ අරගාමිනී චන්දසේකර මහත්මයා එකතු වෙලා ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. අත වශයෙන්ම කියනවා නම් මම අපි නිලමේ channel එකෙන් අපි කියනවා ඇත්තටම රජයේ අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු වෙනවා නම් ඇත්තටම වටින දෙයක්. මොකද වගකීමෙන් කියනවා හරියට වැඩ ටික් කරගෙන ගියොත් අවුරුදු දෙකක් තුලදී ඩෙංගු ලංකාවෙන් නැති කරන්න පුළුවන්. ඇත්තටම ડોක්ටර් දැන් ඩෙංගු කියන්නේ දරුණුවටම ලංකාවේ ව්‍යාප්ත වෙලා තියෙන ඇත්තටම මිනිස්සු නම කිව්වසෙනින් බය වදුරක්. ඇත්තටම රෝගයක් වෙනකොට ඇත්තටම වදුරක් ඒක. එතකොට ડોක්ටර් මේ ඩෙංගු තුරන් කරන්න තමයි ඔබතුමා මේ නිර්මාණය කරන්නේ. ඇත්තටම ඩෙංගු වල වර්තමාන තත්ත්වය මොකක්ද අපේ ලංකාවේ? ඩෙංගු ගත්තොත් පහුගිය දශක දෙක තුල තමයි ලංකාවේ ටික ටික ව්‍යාප්ත වෙන්න පටන්ගෙන පහුගිය අවුරුදු 10 තුල වාර්තා වෙලා තියෙන රෝගීන් 107කට කිට්ටු ප්‍රමාණයක්.
එයින් සාමාන්‍යයෙන් ගත්තොත් එම අවුරුදු 10ටම අරගෙන බැලුවොත් වසරකට ඒ රෝගීන්ගෙන් 100ක් පමණ අපාතයෙන් සමු ගන්නවා ඩෙන්ගු හින්දා. ඊට අමතරව රෝහල්ගත වෙන හින්දා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පමණ දළ වශයෙන් අවම වශයෙන් ලක්ෂ 30,000ක් විතර යනවා වසරකට වියදම. වසරකට. එහෙම තමයි ඩෙන්ගු අපිට බලපහන්නේ. ඊට අමතරව ඩෙන්ගු හින්දා අපිට අහුමු වෙන ශ්‍රමය ගණන් හදලා බැලුවොත් එහෙම හිතාගන්නවත් සාමාන්‍ය ඩෙන්ගු හැදුනොත් සති දෙකක් අනිවාර්යයෙන්ම ඔහුට තමන්ගේ සාමාන්‍ය රාජකාරි වල නිරත වෙන්න බැරි වෙනවා. ඒ ඔස්සේ ලක්ෂ දෙකක් සති දෙකක් නැති වෙනවා කියන්නේ ලංකාවට අහිමි වෙන ශ්‍රමය ශ්‍රම බලකාය ගැන අපිට හිතාගන්නවත් තරමක් බැරි. එතකොට අන්න ඒ වගේ දරුණු පසුබිමක් අපි ඇත්තටම ඩෙන්ගු හැදෙනවා ඩෙන්ගු වලින් මිනිස්සු මැරෙනවා කියලා අපි මෙච්චර කතා කරාට මිනිස්සු ඒ ගැන ඇත්තට රූපහානියම යන මිනිස්සු දකිනවා. නමුත් ඔබතුමා පැහැදිලි කරනකම් ඩෙන්ගු නිසා මෙන්න මෙච්චර ප්‍රමාණයක් වසරකට වියදමක් යනවා රෝගීන් සුව කරන්න, ඒ වගේම මෙච්චර ශ්‍රමයක් නැති වෙනවා කියන එක අපි හිතන්නේ නැති දෙයක්. අන්න ඒ සම්බන්ධව බලනකොට මෙන්න මේ පුංචි දේ අපේ රට තුළ ව්‍යාප්ත කරොත් අපේ රටේ ලොකු තැන්වල ඉන්න බලධාරීන් මෙන්න මේ පුංචි දේ කරන්න ලොකු සහයෝගයක් දුන්නොත් ඒක අපේ රටේ දීර්ඝ දියුණුවකට බලපායි. මොකද මේ ඩෙන්ගු රෝගය නැති කරලා දාන්න පුළුවන් අවුරුදු දෙකකින්. ඔව්. එතකොට අන්න ඒ තත්ත්වයට එන්න අපි මොකද කරන්න ඕනේ ડોක්ටර්? ඒ තත්ත්වයට එන්න මම අර අපි කියන ආකාරයට ඇත්තටම ඕන මේකට රාජ්‍ය මට්ටමින් සහ දේශපාලන නායකත්වයේ පමණ. ඉතුරු ඒ අනුග්‍රහය ලැබෙනවා නම් අපිට පුළුවන් වසර දෙකක් තුලදී මං හිතන්නේ මිනිස්සුන්ට හැඟීමක් තියෙනවා ඩෙන්ගු අයින් කරගන්න බැරුව ඉන්නේ. රජයටත් අවශ්‍යතාවය තියෙනවා ඒත් බැරුව ඉන්නේ. දැන් මම සහ අපි එකතු වෙලා මේ කරන මේ ඉදිරිපත් කළ දින වැඩසටහන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඉඩ කඩ සලසා දෙන එක විතරයි තියෙන්නේ. ඒ මගින් අපිට මට අනිවාර්යෙන් කියන්න පුළුවන් වසර දෙකක් තුලදී ඩෙන්ගු නැති කරලා අපි ඩෙන්ගු බිය මේක නිකන් ප්‍රභාකරන්ටත් වඩා දරුණුයි. ඩෙන්ගු බිය මොකද ප්‍රභාකරන් සාමාන්‍ය මිනිස්සු වසරකට 100ක් මං හිතන්නේ මැරුවේ නැහැ. සාමාන්‍ය මිනිස්සු දැන් අපි ඒ තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා රෑර නිදාගන්නෙත් බහුතරයක් ලංකාවේ පිරිසෙන් මං හිතන්නේ 60%ක් 70%ක් මදුරුව මතක් කරලා තමයි රෑර නිදාගන්නේ. ඊට අමතරව ඩෙන්ගු වලට බය හැදෙන ලෙඩ ගන්න බැලුවොත් ඒ කියන්නේ උදාහරණයක් විදිහට මදුරු කොයිල් එකක් පත්තු කරගෙන රෑලි වැටෙනකම් කාමරයක නිදාගත්තාම හැදෙන ලෙඩ ප්‍රමාණය ගැන අපි මොනවද කියලා තාම හරියට දන්නේ නැහැ. කියන්නේ ඇදුම හතිය හැදෙන්න පුළුවන් ඒවා වැඩි වෙන්න පුළුවන් ඒ වගේ රෙඩ් රෝග රාශියක් හැදෙනවා. ඒ වගේ දේවලුත් අපිට මේකෙන් වලක්වා ගන්න පුළුවන් වෙනවා ඩෙන්ගු නැති කරගත්තොත්. අත වශයෙන්ම කියනවා නම් අද අපි කතා කරේ ලංකාවේ දරුණුවට බලපාන මාතෘකාවක් ඇත්තරම ඩෙන්ගු අපේ රටේ නැත්තටම නැති කරලා දාන්න පුළුවන් ක්‍රමයක් ගැන. අපි කලින් කිව්වාගේ වෛද්‍යතුමා කලින් කිව්වාගේ ඇත්තටම රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙනවා නම් රාජ්‍ය අනුග්‍රහයක් කියන්නේ ඇත්තටම අනුග්‍රහයක් නෙවෙයි මේක අපිට විසිකරන දෙයකින් මේක හදාගන්න තියෙන අපිට අවශ්‍ය වන්නේ නායකත්වය සහ මඟ පෙන්වීම විතරයි. අන්න ඒ දේවල් හරියට ලැබිලා හරියට ලස්සන වැඩසටහනක් අපේ ලංකාව තුළ ව්‍යාප්ත වුණොත් ඩෙන්ගු ඇත්තටම අවුරුදු දෙකකින් අපේ ලංකාවෙන් තුරන් කරලා දාන්න පුළුවන්. අපේ ලංකාවේ ඩෙන්ගු බිය නැති කරලා දාන්න පුළුවන්. ඇත්තටම ඩෙන්ගු කියන රෝගය හින්දා පුංචි මදුරියෙකුට කොච්චර බයයිද, පොඩි දරුවෙක් මදුරියෙක් කන්න තියෙන කොච්චර ආරක්ෂා කරනවද. මෙන්න මේ ක්‍රියාවලිය අපි දිගටම කරන් ගියොත් ඇත්තටම අන්නේ බය නැති කර ගන්න පුළුවන්. ඇත්තටම අපි කලින් කතා කරා වගේ අපිට ලොකු සාර්ථකත්වයක් ඇති වෙනවා. ඇත්තටම ශ්‍රමය ඉතුරු වෙනවා, අනවශ්‍ය වියදමක් නැති කර ගන්න පුළුවන්, මේ රෝගයට වියදම් කරන සල්ලි වෙන දෙයකට යොමු කර ගන්න පුළුවන්. ඒ වගේ ලොකු වැඩපිළිවෙලක් කරගන්න පුළුවන් පුංචි දෙයක් තමයි අපේ වෛද්‍යතුමන් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්තටම අපි ආඩම්බර වෙනවා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ රටේ ඔබවැනි වෛද්‍යවරු මෙන්න මේ වගේ සරල දේවල් වලින් ලොකු දේවල් කරන්න පුළුවන් කියලා මෙහෙම පෙන්වා දෙනෙක් ගැන ඇත්තටම බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ අපත් සමග එකතු වුණාට නෙවෙයි වෛද්‍යතුමනි මෙන්න මේ වගේ දෙයක් අපේ රටට ඉදිරිපත් කළාට. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාට මේ ආස්ථාඩ පිට සමග එකතු වුණාට.
නිලමේ හැමදාම මේ වගේ විශේෂ දේවල් ඔයාලට ඉදිරිපත් කරන්න පෙළඹෙනවා. ඉතින් අද අපි ප්‍රාර්ථනයක් කරනවා අපි මේ වීඩියෝ එක කරේ මේක අපේ ලංකාව වෙනුවෙන්, අපේ ලංකාවේ අපේ රටේ අනාගතය වෙනුවෙන්. අපි ඉස්සරහටත් මේ ඩෙන්ගු කියන වචනයට බය වෙන්න ඕනේ නැහැ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා නිලමේ channel එකෙන් මේ වැඩේ සාර්ථක වෙන්න ඕනේ. කවුරුන් හෝ කෙනෙක් මේ සම්බන්ධව යොමු වෙන්න ඕනේ, මේ වැඩසටහන කරන්න පුළුවන් අපිට නායකත්වයක් දෙන්න ඕනේ. මොකද මේක නීත්‍යානුකූලව කරගෙන යන්න අවසරයක් දෙන්න ඕනේ. ඒ කටයුතු සම්පාදනය කරලා ඕනේ. එතකොට අපේ රටේ ඩෙන්ගු නැති කරලා දාන්න පුළුවන්. ඉතින් කවුරුන් හෝ කෙනෙක් ඉන්නවා නම් අපිට මේ වැඩ කටයුතු කරන් යන්න සහාය වෙලා නායකත්වයක් ලබා දෙන්න කියලා අපි ආරාධනය කරනවා. එහෙනම් නිලමේ ගිහින් එන්නයි හදන්නේ. හැමදාම මේ වගේ විශේෂ දේවල් ඔයාලට අරන් එනවා. ඔයාලගේත් මේ වගේ විශේෂ දෙයක්, ඒ වගේම විශේෂ පුද්ගලෙක්, අපි රටක් ලෝකයක් දකින්න ඕන තැනක්, ඒ වගේ විශේෂ දෙයක් තියෙනවා නම් නිලමෙට කියන්න. නිලමගේ දුරකථන අංකය දාලා තියෙනවා. WhatsApp හරි Viber හරි කරන්න පුළුවන් ඒ සම්බන්ධ විස්තර සහ photos videos. ඒ වගේම නිලමේ channel එක subscribe කරලා නැත්නම් තාමත් ඔයාලා රතුපාඩි ඉතලෙන් පෙන්වන බටන් එක click කරලා නිලමේ channel එක subscribe කරන්න. එහෙනම් නිලමේ ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.